ඒකයි මම බය නැතුව නොකිය Android smartphone එකම recommend කරන්න. සමගා අලුත්තන Nokia. ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් හෝම පක්ෂයේ ප්‍රමුඛව ගොඩනගන සංධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුලම මෙවන විට මත ගැටුම් හටගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට එම පක්ෂයට සහය දක්වන සෙසු පක්ෂවල එකඟත්වය පළ කර ඇතත් එලෙස ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්දැයි තවමත් නිශ්චිතවම ප්‍රකාශ කර නැහැ. මෙවැනි පසුබිමක් තුළ එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව පවසමින් ප්‍රදේශ කිහිපයකදී ජන රැලි පවා සංවිධානය කර තිබුණා. දැන් සමහරු කියකි යනවා සජිත් ආවොත් අගමැති කරනවා මෛත්‍රී කියලා. පිස්සුවක් හදලා අපිට ජීවිතේට ඒවා වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඩීල් ගහනවා නම් අර දවස් 52 ගිහිල්ලා අගමැතිකම ගන්න තිබුණා. ඒ නිසා එතුමාගෙන සැකයක් තියාගන්න බෑ ඔබතුමාලා. එතුමා ඔබතුමාලගේ කරමැතින් මේ තනතුරු වෙන්න බලාගෙන ඉන්න නායකයෙක් නිසා ඩීල් ගහලා ජනාධිපති වෙන්න අගමැති වෙන්න උත්සාහ කරන නායකයෙක් නෙමෙයි. මෙතර තමන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමග පෙරේදා පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවටද තොරතුරු වාර්තා වුණා. ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා කියන ස්ථාවරය ඉදන් තමයි මේ සාකච්ඡා ඔක්කොම යන්නේ පක්ෂ නායකයා හැටියට. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ යාපනයේ පැවති උත්සවයකදීද උතුරු පළාත ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක්කලා. පරිවර්තනතුමනි මම ඔබට ආචාර කරනවා ගරු කරනවා සුබ පතනවා. ඔබත් තරංගයට ඇතුළු වුණා කියලා අපි ආරංචි. ඔබත් තරංගයට ඇතුළු වුණා නම් ප්‍රජාතන්ත්‍රවාදය තවත් තහවුරු වෙනවායි කියලා මට හිතෙන්නේ. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව කියන තොරතුරු එම පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රතික්ෂේප කරනවා. බොරු ප්‍රවෘත්තිය, ෆේක් නිවුස් එක. මොකද ඊයේ ඔය කියපු සාකච්ඡාවට මම යාපනයට ආපු නිසා නොහිටියා. ඒ සාකච්ඡාවේ හිටපු අපේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සියල්ලම මට කිව්වේ එහෙම දෙයක් අතවස්සෙන්ම අගමැතිතුමාවත් කතා කරේ නැහැ කිය. පෙරේදා අගමැතිතුමත් එක්ක ජ්‍යෙෂ්ඨයන් එක තිබුණු සාකච්ඡාවකදී එහෙම කිසිම ප්‍රකාශයක් අගමැතිතුමා විසින් කරේ නැහැ. ඒ නිසා මාධ්‍ය පළ වූ ඒ ප්‍රකාශයන් වැරදි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ නොකළ බවට ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බවයි. එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ උතුරු පළාත ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔහු ඉදිරියේදීම සුබ පැතුම් එක්කල අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප නොකිරීමද ඊට කදිම නිදසුනක් බවයි. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා විසින් එවැනි බරපතල ප්‍රකාශයක් නොකරන ලද්දේ නම් මේ පිළිබඳව වාර්තා පළ වූ වහාම එම වාර්තා ප්‍රතික්ෂේප කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලයට කළ හැකිව තිබූ බවයි. ඒත් එසේ නොකිරීමෙන් කියවෙන්නේ තමන් ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟ කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සත්‍යක් විය යුතු බවද එම එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. මෙවැනි පසුබිමක් තුළ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද අද රාත්‍රියේ පැවැත්වීමට සැලසුම් කර තිබුණා. එහෙත් එම සාකච්ඡාවද කල් දමා තිබෙනවා. ඒ සාකච්ඡාව නියම කරලා තිබුණේ අද රාත්‍රියේ 9:00 නමුත් විවිධ හේතු නිසා අද නැතුව තවත් රාජකාරීන් තිබුණ නිසා ඕක කල් දාලා තියෙනවා අඟහරුවාදා හවසට. එතනදී මම විශ්වාස කරනවා අපේ පක්ෂයේ මේ අපේක්ෂාත්වය පිළිබඳව බොහොම සමගියෙන් එකතුව ගරු නායකතුමාගේ උපදෙස් මත අපිට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා. මේ අතර ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ මැති ඇමතිවරුන් අදත් විවිධ අදහස් පළ කළා. අපේ අපේක්ෂකයා මිනිස්සු ඉල්ලන අපේක්ෂකයා හැමෝම කතා කරන අපේක්ෂකයා අවශ්‍ය වෙලාවට අපි එළියට දානවා. රටේ ජනතාව බලන්නේ අපිට වඩා සමීප වෙන විදිය අපේක්ෂකයා කවුරු වේද? පොඩි මිනිහට ගැළපෙන කෙනෙක් වේද? පුංචි මිනිහගේ අදහස් දන්න කෙනෙක් වැටෙයිද? ඒ වගේම රටම කතා කරන විදියට දිනන මිනිහා මෙහෙන් වැටෙයිද කිය කට්ටිය බොහොම උනන්දුවක් දක්වනවා. ඒ නිසා අපි මැතිවරණකට යන්නේ පරදින්න නෙමෙයි. ජනතාවගේ ඡන්දය තමයි වැදගත් වෙන්නේ. ජනතාවගේ කැමැත්ත තමයි වැදගත් වෙන්නේ. ඒ කැමැත්තට ගැළපෙන විදියට නිවැරදි අපේක්ෂකෙක් අපි ඔක්කොම එකතු වෙලා ඒකම ළඟදිම සම්මේලනයක් තියලා ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා කියන එක මට තමුන්නාන්සර කියනවා. අපි කවුරුත් නම් මේව කළා නෑ. රානියල්, කරු, සරත් ෆොන්සේකා, සජිත් ඒ ඔක්කොම ගණනාවක් ඉන්නවා. හරි වෙලාවට ඉදිරිපත් කරන්න. සමහර වෙලාවල් වලට මේ පක්ෂ ඇතුලේ තියෙන ප්‍රශ්න පක්ෂවලට නරකට බලපාන. සමහර වෙලාවට මේ පක්ෂ ඇතුලේ තියෙන ප්‍රශ්න පක්ෂවල හොඳට බලපාන. ඇතුලේ කජල් ලහවට ඒ කජල් එකෙන් පක්ෂය හොඳට ටෙම්පරාදු වෙලා පක්ෂය ඇවිස්සලා ජනාධිපතිවරණය ජය අරගෙන රට පාලනය කරනවා. ඒ සමග ඔබ තමුන් ආන්සලට කියනවා මේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන කවුරුවත් ලොකුට කලබල වෙන්න එපා. එයා විසඳන්න ඉන්නවා නායකයෝ. ආ විසඳලා දෙනවා විතරක් නෙමෙයි විජයග්‍රාහීවයි අපි ළඟ ජනාධිපතිවරණයට එන්නේ කියන එක මතක තියාගන්න මිත්‍රෝනේ.